ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයා වශයෙන් මේ රටේ මැතිවරණ සංස්කෘතියට අලුත් ව්‍යාකරණයක් අඳුන්වලා දීලා තියෙනවා. බොහෝ අපේක්ෂක ප්‍රශ්න ගැන කතා කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උත්තර ගැන කතා කරනවා. නමුත් විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම ඉතාම දැඩි පක්ෂග්‍රාහී ප්‍රතිපත්තියක් එක පැත්තකින් අනුගමනය කරන අතරේ අනෙක් පැත්තෙන් ජනාධිපති අපේක්ෂක ජාතික අපේක්ෂකයාගේ චරිතය ඝාතනය කිරීමේ විශාල මෙහෙමක් වියත් කළා තියෙනවා. ඉත නිර්ලජ්ජිත ලෙස සත්‍ය විකෘති කරමින් ඒකපාක්ෂිකව එක අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කරමින් මේ රාජ්‍ය මාධ්‍ය ගෙන යන මේ ප්‍රචාරාත්මක වැඩපිළිවෙල දිහා මැතිවරණ කොමිසම කඩිනමින් වහාම ක්ෂණිකව ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි කියලා කියන එකයි අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ජාතික අපේක්ෂකයා සමග ඉඳගත්තු සියලුම දෙනාගේ අපේක්ෂාව. යම් කිසි කෙනෙක්ට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රශ්න කරන්න අවශ්‍ය නම් කරුණාකරලා ඔහුගේ අදහස් ප්‍රශ්න කරන්න. අපි පළවෙනිම කාරණේ තමයි ජයග්‍රහණය කළා වහාම බර අගමැතිතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නායකයෙක් විදියට ඉල්ලා අස්වෙන්න කියලා කියන ඉල්ලීම අපි කරනවා. එතුමා ඒ ඉල්ලීමට එකක නොවුනොත් මොකක්ද වෙන්නේ? පාර්ලිමේන්තුවේ බහුතරයක් නැත්තම් එතුමාට ගෙනියන්න බෑනේ. ඉල්ලීමට එකඟ නොවෙන්න පුළුවන් ඒ ඉල්ලීම ප්‍රාන්ත විරෝධී ඉල්ලීමක් නම් එක දෙක තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ ජනාධිපති අපේක්ෂකයා විදිහට අපි තෝරාගෙන අවසන්. ඒ වගේම ලබන 19 වෙනිදා අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට එතුමා සමග අපේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි ගත්තා වූ පියවර ගත්තේ බොහොම පැහැදිලිව පක්ෂයත් ආරක්ෂා කරගෙන පක්ෂයේ ශක්තියත් අනන්‍යතාවයත් රැකගෙන ඉදිරියට යන ක්‍රියාවක්. අපිට වමේ ප්‍රගතිශීලී අධිරාජ්‍ය විරෝධී බලවේග සමග පෙළ ගැහුණු පක්ෂයක් විදිහට ඉතිහාසයේ ඒර නායකත්ව දුන්න පක්ෂයක් විදිහට ඉතිහාසයේ අපිට ඒක නැවත ගිහිල්ලා UNP-ට එකතු කරන්න බෑ. මොකද හේතුව එක්සත් ජාතික පක්ෂයෙන් බිඳිලා ආපු 1951 අපේ බණ්ඩාරනායක සීමතානාන එතනින් එළියට ඇවිල්ලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නේ. අද පුවත්පත්වල දාලා තිබුණා 40 ගන්නා සංවිධායකවරු සෛත්‍ය ප්‍රදාස මැතිතුමත් එක්ක එකතු වෙලා තියෙනවා. මම කියන්න කැමති සමහර සංවිධායකවරු මේ සියලු දෙනාගෙන් අපි ඉවත් කරපු සංවිධායක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කියලා සංවිධානයක් හදලා ඒ එක්සත් ජාතික පක්ෂයට ඒත්තු කරන්න නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඳගෙන තමයි ඒ ක්‍රියාවලිය කරන්න ඕන. ඉදිරියේ රටේ ඉදිරි අවුරුදු 10ක කාලයක් ඇතුළත අපි රටක් විදිහට ගෙනියා යුත්තේ කොහොමද? ඒකට අපේ විද්වතුන් සම්මත කරගත්ත යුත්තේ කොහොමද? ඒ අයගේ අදහස් උදහස් අරගෙන අපේ රට නැවත ශක්තිමත් ඉදිරියට ගෙනියන්න පුළුවන් කොහොමද කියන මේ කාරණා සියල්ල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ඡන්ද ව්‍යාපාරය තුළින් අපි දකිමු. ප්‍රථම වතාවට ලංකාවේ අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ අපේක්ෂක ඉදිරිපත් කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි පළවෙනි වතාවට අපි සියලුම වමේ බලවේග එකතු කරගෙන එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ට විරුද්ධව අපි අපේ ගමන ආරම්භ කළා තියෙනවා. අපේක්ෂකයන් 5 දෙනෙක් මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා 35 දෙනාගෙන් විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාත් සජිත් ප්‍රේමදාස මහත්මයාත් මෙරටේ ප්‍රධානම දේශපාලන ධාරාවන් වලින් ප්‍රබලම අපේක්ෂකයන් දෙදෙනා හැටියට තරඟ විපට ඇවිල්ලා. එනිසා අපිට වගකීමක් තිබෙනවා, මේ රටේ සියලුම ජනතාවට වගකීමක් තිබෙනවා, ඔවුන් දෙදෙනා සම්බන්ධව තමාගේ හෘද සාක්ෂියත් එක්ක තීන්දුව තීරණ ගැනීමේ වගකීම යුතුකම මේ රටේ මිලියන 16කට ආසන්න සංවිධායකයන්ගේ වගකීමක්. සේනාධිනායකයාගේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඔහුගේ ප්‍රමුඛ ප්‍රමුඛත්වය ලබලා දීපු ක්‍රියාවලිය වූයේ මේ රටේ ජනතාවට සාමය ලබා දීම. ඒ කර්තව්‍යයේ ඉතාමත්ම තීරණාත්මක ස්ථානයේ හැටියට සියලු හමුදාවන් සියලු ආයතන ඒ ඉලක්කය කරා මෙහිමේ පූර්ණ වගකීම පරිපාලන වශයෙන් තිබ පූර්ණ වගකීම බාර දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. ඊට පස්ව නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට මේ රටට
දායකත්වය ලබා දෙන්නට පුළුවන් උපරිම දායකත්වය ලබා දුන්නා නාගරික සංවර්ධන ක්‍රියාවලිය කෙසේද විය යුත්තේ කියලා.